හරි අපි ඒ තුමා කෙනෙක්ව තාවකාලික විශ්වාස කරමු. ඒකට ජනාධිපති බැඳුම් කර කොමිසමේ වංචනිකයන්ට දඬුවම් ලබා දෙන්න බැරි වී තිබෙන්නේ එම වංචනිකයම ආණ්ඩුවේ ඉන්න නිසා. හරිනේ. මම එතුමගෙන් අහන්න කැමතියි. එතුමා ඒ වගේම බරපතල වංචා දූෂණ පිළිබඳව දූෂණ 33ක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් එකේ. බැඳුම් කර කොමිසම වගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිෂම. ඒ කොමිෂමේ වාර්තාවේ චූදිතයන් බවට පත් වී තිබෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මහින්ද යාපා, වීරවංශලා. දැන් ඒගොල්ලෝ ආණ්ඩුවේ නැහැ. හරි, බැඳුම් කර කොමිසමේ වාර්තාවට දඬුවම් දීම සඳහා ආණ්ඩුව බාධා කරනවා නම් එතුමාගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිස සභාවේ වරදකරුවන්ට දඬුවම් දෙන්න බාධා කරන්නේ කවුද? ඒ නිසා ජනාධිපතිවරයා Tamanට කිසිවක් කරගන්න බැරි වෙනකොට අනිකාට ඇඟිල්ල කිරි ඇඟිල්ල දික් කිරීමේ ප්‍රයෝගය තමයි එතුමේදී තියෙන්නේ. එනිසා එතුමා කළ යුතු වන්නේ අපිට ඔප්පු කරන්න එහෙනම්. ඇයි එතුමා විසින්ම පත් කරලාද බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිසමේ තියෙන අයට දඬුවම් නොදුන්නේ? ඒගොල්ලෝ ආණ්ඩුවේ නෙවෙයි විපක්ෂේ. ඕනනම් දඬුවම් නොදීනේ තිබුණා දින 52 ඇතුළත. ඒකට එයාගොල්ලෝ එයාගේ ආණ්ඩුවින්ද. ආණ්ඩුව විතරක් නෙමෙයි මම කියන්න. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිස සභාවේ බර චෝදනාවට ලක් වෙච්ච කෙනෙක්. අද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පෞද්ගලික ලේකම්. කොමිස සභාවේ වාර්තාවේ තියෙන ඔහු දූෂිතෙක් කියලා. ඔහුට දඬුවම් දෙන්න කියලා. කොමිස සභාවේ වාර්තාවේ තියෙන දඬුවම් දෙන්න කියලා දූෂිතෙක්. ඔහු තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දේව සංස්ථාවේ සභාපති කරේ. තමන්ගේම කොමිස සභාවේ දූෂිතයන්ට තනතුරු ලබා දෙන ගම මේ තව කොමිස සභාව ගැන කෑ ගැහෙන්නම නම් ඒ දේශපාලන නිකන් අර කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකම ගන්න පුළුවන් ද කියලා ට්‍රයි කරන එකක් විතරයි.